මං විශ්වවිද්‍යාල ප්‍රදේශන ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට කිව්වා අපි දැන් මේ අවුරුද්දේ හදනවා සම්පූර්ණ UGC ඇක්ට් එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් අනත සංශෝධනය කරන්න මුළු පනත ඒ ටිකක් කල් යනවානේ මං මාචාර්ය සම්පත් අමරතුංගට කිව්වා අපි ගොයින් හරි පටන් ගමු හදිස්සියම දේ අපි ඉක්මනට කරමු එක දෙයක් තමයි නර්සින් හෙදියන් දැන් බලන්න මේ අධ්‍යාපනයේ සපයලා අපේ දූ දරුවන්ට හොඳ ජීවිතයක් ගත කිරීමට අඩිතාල සකස් කිරීමේදී අපි හිතන්න ඕනේ දේශීය ලංකාවේ වෙළඳපොළ ගැන විතරක් නෙමෙයි ඊට වඩා අපේ ක්ෂිතිජයේ පුළුල් වෙනවා ජාත්‍යන්තර වෙළඳපොළ ගැන අපි හිතන්න ජාත්‍යන්තර වෙළඳපොළේ යුරෝපයේ ජර්මනියේ කැනඩාවේ විශාල රැකී රක්ෂා අවස්ථා තියෙනවා පුහුණු වෙච්ච හෙදියන්ට දැන් අපේ ආයතනවල හෙදියන්ට ඩිප්ලෝමා එකක් ලබා ගන්න පුළුවන් උපාධියක් ලබා ගන්න බෑ උපාධිය ලබා ගන්න පුළුවන් වුණා පරිදි පනත සංශෝධනය කරලා ඒක හදිස්සි සංශෝධනයක් හැටියට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න නුදුරු අනාගතේ මම අදහස් කරනවා ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි හදන්නේ රෝබෝ කෙනෙක් බිහි කරන්නේ ඒ යාන්ත්‍රික යම් යම් ගතිගුණ යම් යම් අනන්‍යතාවය ඇති වෙන රටට ආදරේ අපේ සංස්කෘතිය ගැන හැඟීමක් තියෙන අපි චිරාත් කාලයක් රැකගත් චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරන පුද්ගලයන් තමයි මේ අධ්‍යාපන පද්ධතිය තුළින් බිහි විය යුත්තේ මම හිතන්නේ මගේ අදහස මේ සම්බන්ධයෙන් මම දැන උතුමන්ලා උතුමයන්ලා එකගෙදි කියලා මේ සම්බන්ධයෙන් පෙරපාසල් හරි වැදගත් වෙනවා පෙරපාසල් එතන ඉන්නේ දැන් මනෝවිද්‍යාචාර්යන් කියනවා ඒ ළමයාගේ මනස ගතුඟා දුරට හැඩගැහෙන්නේ පෙරපාසල් අපි මේ පෙරපාසල්වල කරන්නේ මේ වදය හදන එක නෙමෙයි මේ පැණිදාන එක. බලන්න ඒක ඉගෙන පොඩ්ඩක් හිතන්න. ඒක හරිය වටිනා උපමාවක්. ඉස්සෙල්ලා මේ වදය හදන්න ඕනේනේ. මේ පැණිදාන්න ඉස්සෙල්ලා මේ වදය හදන්න ඕනේ. මේ වදය කියන්නේ ඒ දරුවාගේ මනස. ඒ දරුවා හිතන ක්‍රමය, ඒ දරුවාගේ මූලික ආකල්ප. අන්න ඒවා ගොඩනැගීම සඳහා පෙරපාසල් අධ්‍යාපනයේ අපි මීට වඩා හුඟක් ශක්තිමත් ලෙස ඉවහල් කරගන්න. අපි හදන්නේ මේ විෂයන් අකුරු ගන්නනවා එක එක දේවල්. හැබැයි ඉතින් මේ වදය හදන්න ඉස්සෙල්ලා මේ පැනේ ඒකට දාන්න තමයි අපි උත්සාහ දරන්නේ. ඒක අපි වෙනස් කරමු. මම හිතුවා ඒක ඉතාමත් වටිනා අදහසක් කියලා. ඒ අනුව ප්‍රායෝගිකව අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරපාසල් වල වැඩපිළිවෙල ගැන යටි සිතීම මම හිතනවා ඉතාමත් මේ රටේ පාසල් 1420ක් තියෙනවා සම්පූර්ණ පාසලේ ශිෂ්‍යයන් 50ක් නැත. එතකොට ඒ පාසලේ ළමයි 51 සිට 100 දක්වා ඉන්න පාසල් ඒ වගේම ගානක් තියෙනවා. දෙකම එකතු කරාම 3000කට ආසන්නයි. මුළු රටේම තියෙන පාසල් 10165. එතකොට ඒකෙන් 3000ක් විතර ළමයි මුළු පාසලේම ළමයි 100ට වඩා සීට වඩා අඩුවෙන් ඉන්න පාසල්. එතන ඔතවන්නා දන්නවද ළමයි 500කට අඩු මුළු පාසලේම ළමයි 500කට අඩු ඉන්න පාසල් කීයද දන්නවද? සම්පූර්ණ පාසල් සංඛ්‍යාවෙන් 76.3. ඉතින් ඒ කියන එක හරි. ඔය මේ පොපියුලර් ස්කූල් ජනප්‍රිය පාසල් ගැන ඉන්නේ 40 45 50 ඉන්නවා ඒක හරි. හැබැයි අනිත් අන්තයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මොනවාරි කරන්න ඕනේ අපි ඔක්කොම එකහස වෙලා මම තනියෙ නෑ. ඒ කියන්නේ එතන අවශ්‍ය නැහැ යම්කිසි රෂනලයිසේෂන් එකක්. දැන් බලන්න ළමයි 35ක් ඉන්න සම්පූර්ණ පාසලට ගුරුවරුන් පත් කරන්න ඕනේ. ඉතින් ඒ කිසිත් කොස්ට් ඉෆෙක්ටිව් නෑ. ඒ රජයේ ආයෝජනය හා ලැබෙන ප්‍රතිඵලය අතර කිසිම සම්බන්ධයක් නෑ. ඉතින් එහෙනම් මේ ව්‍යුහය අපි යලි සකස් කරන්න ඕනේ. ඒ සමහරලාට දෙමව්පියන් එච්චර කැමති නෑ. ඒ පුරුදුලා තියෙන ළමයාව පාසලට යවන ඉතින් එතනින් වෙන තැනකට යවනවට එච්චර කැමත්තක් නෑ. හැබැයි මේ දෙමව්පියන් සමගත් අපි යම්කිසි සංවාදයක් සාකච්ඡාවක් කරලා ඒ සම්පූර්ණ ක්‍රමය වෙනස් කරනවා. ඒතකොට ඕතුමන්ලා සඳහන් කරන මේ තදබදය ගොඩක් දුරට අඩු කරන්න අද අපේ ජීවිතයේ එච්චර ව්‍යාකූලයි සංකීර්ණයි ස්ට්‍රෙස් ආතතිය අපේ හැමෝගේම ජීවිතවල විශාල කොටසන්නේ ආතතිය අඩුම ළමා වයසේ. හැබැයි ළමා වයසේ පවා විනෝද වෙන්න අපි දරුවන්ට අපි ඉඩ තියන්නේ එතනටත් අපි ආතිතේ එකතු කරනවා. දරුවන්ට වඩා දෙමව්පියන් තරඟේ තියන්නේ දරුවන් අතර නේ දෙමව්පියන් අතර. තව එක ලකුණක් ගන්න ඕනේ ශිෂ්‍යත්ව විභාගයට යන්න ඕනේ. ඉතින් ඒතකොට හැමෝම උපකාරක හරි පුදුම විදියට. දැන් අපි කවදක්වත් එහෙම ටියුෂන් පන්ති ගියේ නැහැ. ළමයා ගෙදර යනවා දෙකහමාරට දෙකහමාරේ ඉඳන් රෑ 10 අතර දක්වා ටියුෂන් පන්ති.
සමහරවිට පටන් ගන්නවා පාන්දර 4:00 වට. ඕහ්. පාන්දර 5ට ටියුෂන් පන්ති තියෙනවා. ඉතින් මේ තරගයනේ රැට් රේස්. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ රැට් රේස්. ඉතින් එහෙම නෙවෙයි. පරිසරය නිරෝගී භාවය ඒව හරි වැදගත්. දැන් මම බලාපොරොත්තු වෙනවා අපි ඉස්කෝල විවෘත කරනකොට මේ වෛද්‍යවරුන් කීප දෙනෙක් සමග මම කතා කරා කොළඹ ප්‍රසිද්ධ වෛද්‍ය විශේෂඥයන්. ඒගොල්ලෝ කියනවා අපේ ඉස්කෝලේ පටන් ගන්නකොට අර මේවා අපි කියන දේවල් ඔක්කොම කියනවානේ මුඛ ආවරණ සමාජ දුරස්ථභාවයේ අත්සේදීම ඒ ඔක්කොම හරි. හැබැයි ඊට අමතරව ඒ දරුවාගේ ජීවන ක්‍රමය තඩගසයි. න්‍යූට්‍රිෂන් කන දේවල් හැසිරෙන ක්‍රමය ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ඒ ඔක්කොම නේ. ඉතින් ඒ හින්දා ඒ හෙල්ත් හෙල්ත් වෙල්බීන් ඒක සාමාන්‍යයෙන් බටහිර ලෝකේ පාවිච්චි කරන වෙල්නස් කියන වචනේ වෙල්නස් සමස්තය කියන ශාරීරික මානසික සෞඛ්‍ය ඒ සඳහා ඒ දරුවා හැඩගැසීමටත් අපි උත්සාහයක් දරුව යුතුයි. අපි ටික කාලයකට පස්සේ අපේ පාසල් විවෘත කරනවා. අපේ දූ දරුවන් තුළ දිරිගැන්වීම මම හිතන්නේ අධ්‍යාපනයේ ඉතාමත් වැදගත් කොටසක් කියලා. විෂයන් ඉගැන්වීම පමණක් නෙමෙයි දැන් ඒකට ගුරුවරුන් බඳවා ගැනීම අගයීම පුහුණුව ඒක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ ගුරුවරයා කියන්නේ රස්සා කරන පුද්ගලෙක් නෙමෙයි. ගුරුවරයා කියන්නේ මේ ඒ ළමයාගේ ජීවිතය සාර්ථක කිරීම සඳහා මාර්ගෝපදේශකත්වයේ සපයා දෙන පුද්ගලයා. පාසලක සාර්ථකභාවයේ හෝ අසාර්ථකභාවයේ 80% රැඳී පවතින්නේ විදුහල්පතිවරයාගේ විදුහල්පතිවරයාගේ පෞරුෂය. පෞරුෂයේ උනන්දුව ඒක තමයි ප්‍රධාන සාධකය. විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයාට වඩා ඒ ආයතනය හැඩගැසීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තරම් වැදගත් කෙනෙක් නැහැ. මේ මම ළඟදී පාර්ලිමේන්තුවත් කිව්වා විදුහල්පතිවරයාට අවශ්‍ය පහසුකම් සපයා දීම ඒ කාර්යභාරය සාර්ථකව ඉටු කිරීම සඳහා. වැටුප් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, වැටුප් විෂමතාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒවා ඉතින් ක්‍රමක්‍රමයෙන් අපි භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරලා විසඳීමට උත්සාහ කරනවා. හැබැයි මම පාර්ලිමේන්තුවේ යෝජනා කළා දැන් අපි විදුහල්පතිවරයාට මොකක්ද අවශ්‍ය. ඒ කියන්නේ මගේ අදහස විදුහල්පතිවරයාට නිල නිවසක් පාසල තුල හෝ පාසල අභියස ලබා දෙන්න පුළුවන් නම්. ඒ දැන් ඔය හැමෝටම මේ විදිය ප්‍රදේශයක භාගෙට ඉච්චනම ඒක උග්‍ර ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. කොළඹත් අදාසන්න නොයෙක් ප්‍රදේශවල ඒ ප්‍රශ්නේ තියෙනවා. විදුහල්පතිවරයා හෝ විදුහල්පතිවරිය කිලෝමීටර් 25-30ක් ගමන් කරන්න ඕනේ පාසල්ට එන්න උදේ. ඉතින් ඒතර ඊට පස්සේ ස්වභාවික දෙයක්නේ අපි ඔක්කොම මිනිස්සුනේ. ඊට පස්සේ හිතේ තියෙන ප්‍රධාන දේ තමයි දැන් විදුහල් ඉස්කෝලේ ඉවරනහම ගෙදරයන් ළමයි ඉන්නවා, ස්වාමි පුරුෂයා ඉන්නවා, ඔබ භාර්යාව ඉන්නවා. ඉතින් ඔළුවේ තියන්නේ මේක ඉවර කරලා ගෙදර යන එක. හැබැයි නිල නිවසක් තියෙනවා. එලෙසගෙන මාලිගාවක් නෙවෙයි හදන්න පුළුවන් දෙයක්. බලන්න ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා. සම්පූර්ණ ධර්මය වෙනස්. මානසිකත්වයේ 100%. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.